මේ රට ආර්ථික ප්‍රපාතයට හා බංකොලොත් භාවයට ගිය අවුරුද්දේ පත්වීමෙන් පස්සේ ඉදිරිපත් කරපු අයවැය දෙකක් තිබුණා. 2022 අගෝස්තු මාසයේ එක අයවැයක් පිටුවලා අලුත් නැම්මක් හා රියලිස්ටික් අයවැයක් යථාර්ථවාදී අයවැයක් ඉදිරිපත් කරා. සුරංගනා ලෝකවල තියාගෙන මිනිසුන්ව මුලා කරනව වෙනුවට සීනි බෝල වේදනව වෙනුවට අයිස්ක්‍රීම් දෙනව වෙනුවට ලොසින්ජර් දෙනව වෙනුවට. ඒ අයවැය තවදුරටත් ඉදිරියට අරගෙන ගිහිල්ලා 2023 වර්ෂය සඳහා නොවැම්බර් මාසයේ අයවැයක් ඉදිරිපත් කරා. දැන් මේ 2024ට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ඉදිරිපත් කරන ලද නව නැම්මේ ඊළඟ දිගුව හැටියට. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා proof of pudding in the eating කියලා. ඒ කියන්නේ pudding වල රස ගැන අපි නිකන් කතා කියලා හරියන්නේ නැහැ. කාලා බලන්න ඕනේ. ඒ වගේ අපේ ඉදිරිපත් කරන වැඩපිළිවෙලේ මාස 18 තුල අපි අති කරගත්ත ප්‍රගතිය මේ තිබුණු තත්ත්වයත් එක්ක එකතු වෙලා බලන්න ඕනේ. මේ රට බංකොලොත් වෙලා තියෙද්දි රට අලුතින් දිශාවකට යොමු කරද්දී කී දෙනෙක්ද පෞගිය කාලය තුල විපක්ෂයේ මේ බජට් එක පිළිබඳව ආර්ථික විද්‍යානුකූලව කරු ඉදිරිපත් කරේ? මේ වෙනුවට වෙනත් යෝජනා ඉදිරිපත් කරේ? සාම්ප්‍රදායිකව මේ ඉඳලා වැන්නා ඊට පස්සේ උදේ ඉඳලා හවස වෙනකම් ක්‍රිකට් කතා කරනවා. ලංකාව ලෝකයේ අඩුවෙන්ම බදු අය කරන රටවල් අතරින් අටවන ස්ථානයේ ඉන්නේ. දැන් මෙතනින් අපි එල්ලීට ගැලවිලා එන්නට ඕන. ඒකෙන් අදහස් කරන්නේ නැහැ නැවත නැවතත් ගන්න බද්ද වැඩි කරන්න ඕන. ඒක වෙනස් කරන්නට ඕන. හැබැයි බදු දැලෙන් රිංගල යන කට්ටියව බදු දැලට එකතු කරගන්නට ඕන. මිලියන 22ක් ඉන්න රටක සක්‍රීය ආදායම් බදු ෆයිල් තියෙන්නේ ලක්ෂයක් නම් පේල් ටැක්ස් එක අරුණම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අඩු ගානේ මිලියන 2-3ක්වත් යම් ප්‍රමාණයක බද්දක් ගෙවන්න ඕනේ. නැත්තම් කොහොමද රටක් කරගෙන යන්නේ? බැංකු account එකක් open කරන්න ඕන නම් අවුරුදු 18ට වැඩි නම් අරගෙන යන්න ඔබේ number එක. අලුතින් property එකක් ගන්නවා නම් ලබා දෙන්න ඔබේ file number එක. අලුතින් car එකක් register කරනවා නම් ලබා දෙන්න යම් ප්‍රමාණයක් ගෙවන්න ඕන. නැත්නම් මේක පවත්වගෙන යන්න බෑ. ලෝකයේ සාමාන්‍යයෙන් බදු ගෙවන ප්‍රතිශතයක් තියෙනවා පිළිගත්තු. 60% වක්‍ර බදු. 40% ඍජු බදු. ලංකාවේ එක කන පිට ගිහිල්ලා තියෙන්නේ. 80% 81% වක්‍ර බදු. හැම දිනාගෙම ගන්න එක. ලුණු වලටයි, ලූණු වලටයි, සීනි වලටයි බද්ද ගන්නකොට හැම මිනිහම්ම බදු ගෙවන්නට ඕන. නමුත් වැඩියෙන් උපයනකොට වැඩියෙන් ගෙවන ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ.